උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දාණය සිදු කිරීම සඳහා ඇමරිකාවේ ටෙක්සාස්හි පදිංචි ඉෂාන් වීරසිංහ අංජලා බුලත්ගේ දෙපළ හතරවන විවාහ සංවත්සරය සමරනුවස් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා උතුම් වූ ධර්ම දාණයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් පුණ්‍ය මහිමයෙන් විවාහ දිවියට පත්ව සිව්වන වසර සමරන දායකත්වයේ දරනු ලබන එම දෙපළට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලැබේවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ දායකත්වයේ දරූ දෙපළගේ ආදරණීය මෑණියන් දෙපළටද පියාණන් දෙපළටද සහෝදරයන් දෙපළටද ධර්ම ශ්‍රවණාභිලාෂී සියලුම පින්වතුන්ටද තවදුරටත් ධර්ම මාර්ගයේ ගමන් කොට මේ අත්භවයේදීම සසර දුක් කෙලවර කොට නිර්වාණය නවබෝධය ලැබීමට හැකි වේවා දේශකයන්න් වහන්සේ වන අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණන්ට තව තවත් මෙවැනි ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබේවා මෙවැනි අර්ථවත් සද්ධර්ම දේශනා සුපැහැදිලිව දේශනා කිරීමෙන් ලැබෙන අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා මෙම ආත්ම භවයේදීම උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවා කොරෝනා වසංගතය තුරන් වී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී සතුටින් ජීවත් වීමට හැකි වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से तथागतो भिक्खु अरहं सम्मा संबुद्धो रूपस्स निब्बिदा विरागा निरोधा अनुपादा विमुक्तो सम्मा संबुद्धोति उच्चति इति धर्मानुशासनावेहि सदैवर अनुग्रहक दायकत्वे दरन्नाव पिन्नोटुन प्रमुख धर्मश्रवणाभिलाषी सदैवर पिन्वतुनि मातृकाव निरोधायन नाप बुद्धानुस्सयतुलिन निवन्मग पूर्णे करगन्ने केसेद मीट गेलपिन मातृका पाठ अरगन धर्मानुशासना विकासनीकरण सूदानांगी ना मे मातृकावे यम्यम संशोधित पेत्तीनो किल मटहिते निरोधायन विनाय वितरक्निवे निरोधायने की एक सामान्य रोगी तत्वन भोवे की निवेश पनवन दे अग्नि अनीथ्यम दिनाम निवेशल इंत निरोधायन आट पवन अनीत मे असलवासी समगनीम पेनिपेनीति यदि मरणे मरणे सेवनल अभी वट अतवन अद्दि लोके लक्ष संख्यात वांगिता दहनाव लक्ष विंडी लक्ष हमारी मे मर गिनगोस्ती भी अदी सियाल सतुन मरुगिने देख कुशाल नुकर इन्नी अ नो सक गीलो गील कवियन वेड संकर आवे सियाल सतुन तो मरणी उमेला तीनो एक किंगल एंड पिंक रेलो कुशल की पदेट गेमर वरते अतीनो अनु मे युगे मरण बीय पलवाहर इंड मरण बीय गेलवे नट मे निशात विना मे पीडने मेदेन सुदसु अकवानु अक् वसेम ममदि मे वचने मम टीका निर्वचने कमती बुद्धानुस्सति बुद्धानुस्सति धम्मानुस्सति संगानुस्सति
මෙත්තානුස්සති මරණානුස්සති අසුභානුස්සති චාගානුස්සති සීලානුස්සති කියලා 10ක් තියෙන අනුස්සති කියලා දසානුස්සති කියලා කියනවා එකක් වැළුවම ඇති කියලා තියෙනවා ඒ කතාව ඇත්තක් බුදුන් වහන්සේ වදාරලා තියෙන දේ අපි විශ්වාස කරන්න ඕන ඊළඟට අපි හොයන්න ඕන ඇයි ඒක නොවෙන්නේ කියලා මේ වර්තමාන සමාජය තුළ යම් යම් ආකාරයට බුද්ධානුස්සති වඩනවා ඇති නමුත් ඒක නොවන්නේ ඇයි දැන් මට එකක් කියන්න තියෙනවා නිවන් මඟ පූර්ණේ කරගන්න නම් කවුරු වෙන්න ඕනද ආර්ය පුද්ගලයෙක් වෙන්න ඕන මේ නිවන් මඟ දොරටුව ආර්ය පුද්ගලින්ට විවරනවා අරුණාම පෘථග්ජන කාටවත් විවරෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා එහෙනම් බුද්ධානුස්සතිලුනුත් ආර්ය පුද්ගලයෙක් වෙන හැටි තේරෙන්න වෙනවා එහෙම නැතුව ඒක වෙන්න බෑ බුදු බුද්ධ බුද්ධත්වය නැත්තම් බුදු ගුණ නැවත සිහි කිරීම කියලා කියන්න පුළුවන් සමට මේක එම් බුදුන් සිහි කරන්නේ කොහොමද කියන එක තමයි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අන්න එතන ඉඳලා අපි මේක විමර්ශනයක් ඔස්සේ සම්මර්ශනයක් ඔස්සේ එන්න ඕනේ මේක ඇත්ත වෙන්නේ කොහොමද බලන්න. බුද්ධානුස්සතියෙන් නිවන් මඟ හම්බ වෙන්නේ කොහොමද කියලා හොයන්න ඕන. ඒක අනුවිතර්කණය කියලාත් කියනවා සම්මාසනය කියලාත් කියනවා. මම හිතන්නේ මම නම් මේවා හොයලා තින්නේ අද ඊයේ නෙවෙයි අවුරුදු 25ක් 30 හොයලා 15ක් විතර 30 තමයි කියන්නේ අලුතෙන් මම දැන් හිතන්නම් හිතන දේ කියන්නම් ඔබ වෙනුවෙන් ඔබත් මමත් එක්කලා එන්න එතකොට අපිට පළවෙනිම හැම වෙන කරුණ තමයි බුදු ගුණ එතපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ මේ ගුණ නමයක් තියෙනවා මේ එක ගුණයක් කියන එක බුදු ගුණ වැඩිමක් කියලා සඳහන් කරනු ලබනවා හොඳයි මේවා ඇතුළත පෙන්වන්නා වූ ගුණය තේරෙන්නේ නැත්නම් සිංහලෙන් මේ පාලි පාඨය කිව්වහම බුදු ගුණයක් කිව්වද පාලි පාඨයක් කිව්වද වෙන්නේ මම 1982 අනුරාධපුරේ ඉන්නවා ධර්මයේ හොයන කාලේ මම ඇසුරට වැටෙනවා රාජකාරියට යන මෝටබයිසිකලෙන් යන මහත්මෙක් එතුමන් දවසක් හවස යනකොට රෑ වෙලා මොකක් හරි බය වෙන දෙයක් දැකලා ඒක කළු බල්ලෙක්ද හොල්මලක්ද මට මතක නැහැ. ඉතිපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ කිව්වම මේ බය නැති උනායි කියලා කිව්වා. එතකොට ඒකෙන් සලකන්නේ ඉතිපිසෝ අරහන් සම්මා සම්බුද්ධෝ කියන එකේ තියෙන විශිෂ්ට බලයක් නිසා මේ බය නැති වෙනවා කියලා තමයි. හොඳයි පාලි පාඨයක් කිව්වම බය නැති වෙනවද? හොඳයි සිංහල පාඨයක් කිව්වොත් දැන් මම අහලා තිනවා සමහර අය සෝනක් ගාවෙන් යනකොට බය වෙනාම පරුස වචනෙන් බැන බැන යනවා. තමහට ඒක ඊළඟ වචනෙත් ගන්න පුළුවන් එතෙන්ට. එතකොටත් ඒගොල්ලෝ කියනවා බය සංසිඳෙනවායි කියලා. එතකොට ඉතිපිසෝ පාඨේ අර වචනේ ඒක දෙකෙම බය සංසිඳෙනවා නම් මොකක්ද ඒකේ විශේෂත්වය? බුදු ගුණ වලට අගෞරව කරන්න එහෙම නෙමෙයි මම මේ කතා කරන්නේ මතක තියාගන්න. කොහොමද මේකේ වෙන්න කියලා හොයන්න වෙනවා. හොඳයි පෙර ධර්ම දේශනාවකදී මම මතක් කළා මේ ඉදිරියෙන් තියෙන අපිට අද බුදුන් කියන පුද්ගලයා දකින්න නෑ අපිට දකින්න හම්බෙන්නේ විහාරස්ථානයේ හෝ පිළිමයක්නේ. බුද්ධ චරිතය කියවා බුදුන් කෙරෙහි පැහැදීමක් ඇති පුද්ගලයාට මේක දකිනකොට සිතේ පහළ වෙන චෛසිකයත් එක්කලා සද්ධාව උපදිනවා. ඔය පාරම යන අයට පිළිම වැඳීම මිත්‍යා දෘෂ්ටියක් කියලා උගන්වපු ආගම ඕක දකින්නකොට අපි ওই මිත්‍යා දෘෂ්ටි අදහන්නේ නැහැ කියලා පැහැදීමක් උපදිනවද අපැහැදීමක් උපදිනවද නැත්නම් තවත් ආගම කට්ටිය පිළිම කියලා දෙයක් නැහැ පරණ සත්‍යයට කියලා පිළිම කඩන්න කල්පනා කරත් එහෙම ඒක දකින්නකොට ශ්‍රද්ධාව උපදිනවද තරහ උපදිනවද මේ තුන් සංකල්පයේ ඉපදුවේ පිළිමේද තමන් හදාගත් එකද තේරුම් ගන්න වෙනවා. එහෙනම් මම මෙහෙම කියන්නම්. සිතට යමක් එනවා. බය එන්නේ සිතට. දුක එන්නේ සිතට. සිතට එන දේ ඉවත් කළොත් තව දෙයකින් ඒකේ බය නැතුව යනවා.
එහෙම නැත්නම් සිතට එන දේ තමයි ඊර්ෂ්‍යාව දුක ක්‍රෝධේ වෛරය කියන්නේ. ඒවා නැති අරමුණක් සිතට පුරුදු කෙරුවොත් එතකොට ඒක නිසා අනිත්ව එන්නේ නැතුවම ඒකේ දුක නැහැ. ඔය කමටහන් වඩනවා කියන එකේ තේරුම ඒකනේ කර්මස්ථාන කියලා අරමුණක් වඩන එක. දැන් අර කියන කෙනාගේ හිතට බය ආවා. ඔහු බය වෙනුවට ඉතිපිසෝ ගාතාව සිතට ගත්තා. මෙනෙහි කරා කියන්නේ සිතට ගත්තා. ඒක හිතට එනකොට අරක නැති වුණා. තව කෙනෙක් බය ආවා පරස වචනයක් කිව්වා කියන්නේ ඒක හිතට ගත්තා. එතකොටත් අරක නැති වුණා. අර නැති වුණේ අර වචන දෙකේ තියෙන විශිෂ්ට ගුණයක් නිසා නෙමෙයි අරමුණෙන් මගහැරීම නිසා. සමහර විට මේ රටේ තියෙන වෙළඳබීමක නම කිව්වොත් ඒත් ඕක වෙන්න පුළුවන්. ඒක මම කියන්නේ අපහාසයකට එහෙම නෙමෙයි. ඒ යථා තත්ත්වය තේරුම් ගන්න. එනිසා මේ බුද්ධානුස්සති කියන්නේ මොකද්ද කියලා හොයන්න යන්න මම මේ අත්විවරමක් දාලා තියෙන්නේ. හොඳයි. සිද්ධාත් කුමාරයාට හෝ රජතුමාට හෝ තාපසතුමාට බුද්ධ විවාහාරය තිබුණාද? නැහැ. ඒ වෙසක් පුනෝ පොහොදා උදෑසන සිදු වුණා වූ විප්ලවීය පරිවර්තනයේ මනසේ අවබෝධයට පත් වූ තැනැත්තා. ශරීරය ඒකමයි. ඇඳුනොත් ඒකමයි. අය බුදු වුණාට ඉස්සරලා ඇඳපු සිවුර අයින් කළා මන් දැන් බුදු වෙලා ඉන්නේ වෙන සිවුරක් අඳින්නෝ කියලා ඇඳා කියලා හැම මං අහලා නැහැ. නමුත් දැන් ඒ අවබෝධය කුමක්ද? ඒ අවබෝධය නොදැක්ක අය කවුද? පස්සග තවස දැක්කෙත් නැහැ සෝවාන් වෙනකල්. උපක ආජීවකයා දැක්කෙත් නැහැ. දේවදත්ත දැක්කෙත් නැහැ. මොකද්ද ජේතවනාරාම පිටිපස්සේ හිටපු චෝරඝාතකයා සූකරඝාතකයා දැක්කෙත් නැහැ. ඒ බුදුන් නොදැකපු අය. බුදුන් මා පැහැදිලි කරලා තිබෙනවා මේක. බුදුන් පිළිමයට පත් වෙන්නේ අවුරුදු 300කට පස්සේ පරිනිර්වාණයෙන්. එතෙක්කල් පිළිම බුදුන් හිටියේ නෑ කාටවත්. අනතුරුව තමයි පිළිමය ඔස්සේ බුදුන් දකින්න ළමයින්ට උගන්වලා තියෙන්නේ. ඒක දකින්නකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධා භක්තිය උපදවා ගන්න අපි හුරු වෙලා තියෙනවා. නමුත් පිළිමය බුදුන් නොවන බව සහ ඊට පස්සේ එහාට ගියාපම ඉගෙන ගන්නකොට තථාගතයන් වහන්සේගේ 35 සිට 80 දක්වා කාල සීමාවට බුද්ධ විවාහාරය දුන බව තේරෙනවා. ඒ බුදුන් දැකීම නම් බුදුන් දකින්න පුළුවන් වෙන්නේ අවුරුදු 45යි කල්ප ගානකට. මේ බුද්ධෝත්පාදයේම තුල අවුරුදු 45යි. උන්වහන්සේගේ 35 වෙනි වයසේ සිට 80 දක්වා පවණයි. උන්වහන්සේම මේ පොතේ සඳහන් වෙලා තියෙන වක්කලි සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් වක්කලි කය දෙහැ බලන්නේලා ති මොන සැපතක්ද? මාදේසු ධර්මයේ දැක්කොත් බුදුන් දකී. ඒ ධර්මයේ දැකීමෙන් දකින බුදුන් කවුද? ඒ තමයි සැබෑ බුදුන්. ඒ බුදුන් කවුද? ඒ බුදුන් සිහි කරන්නේ කොහොමද? දැන් අපි තව දවසක විස්තරයක් කරන අදහසකින් කෙටි විස්තරයක් මෙතන ඉදගම්මු. මේවා සිද්ධි වශයෙන් සලකන්න එපා. මේ උපමා දෙවියන් සහ අසුරයන් අතර සංග්‍රහමයක් ඇති වුණාම සක්‍රිය කිව්වයි කියලා කියනවත් බයසෝක වේදනා සංසිඳවා ගන්න වරුණස්ස ප්‍රජාපතිස්ස දෙවියන්ගේ කොඩි අග බලන්න කියලා. ඊසානස්ස බැලුවාම දුක සවස්කනා සංසිඳෙයි කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා ඔවුන්ගේ දුක සංසිඳෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද මේ දෙවියෝ කෙලෙස් සහිත අය. වීත රාගෝ වීත දෝසෝ වීත මෝහෝ බවද සහිතයි කියලා වදාරලා ඔබට බයසෝක වේදනාවක් අහුණාම බුදුන් සිහි කරන්න, ධර්මයේ සිහි කරන්න, සංඝයා සිහි කරන්න බයසෝක වේදනා නැති වෙනවායි කියලා තිනවා. මේ කියන එක නේද අපි අර ඉතිපිසෝ කියලා කියන්නේ ඕක කියලා හිතාගෙන නේද ඔය? මේක වෙනම අපි දජග්ග සූත්‍රයේ වෙන දවසක් කතා කරමු. නමුත් මෙතන ඒ වචනේ ඇත්තක් වෙන්න ඕන. එහෙනම් බුදුන් සිහි කරනවා කියන්නේ සිද්ධාර්ථ ගෞතමින් වහන්සේ සිහි කරනවට හරි, පිළිමයක් සිහි කරනවට හරි, ඉතිපිසෝ ගාතාව කියනවට හරි වෙන්න බෑ. අනුස්සති කියන්නේ නැවත නැවතත් සිහි කිරීම.
අන්නේ නිවැරදි දේ හොයාගත්තොත් අපට මේ ඔබ කියන වචනේ වර්තමානයට වළංගු කරන්න පුළුවන්. මේ දසානුස්සතියම නිවන් මඟ වශයෙන් පෙන්ලා තියෙන එකකින් පුළුවන් කියලානේ 10ම ඕන නැහැ කියලානේ. එහෙනම් මේ හැම එකකින්ම වෙන්න ඕන දෙයක් තියෙනවා. දැන් දුක ශෝක වේදනා සංසිඳනවා කියන එකේ තේරුම මොකද්ද? ඒවා සිතින් බැහැර යනවා කියන එක. ඒ කියන්නේ ඒ කෙලස් ටික නැසෙනවා කියන එක. ඒකේ උපාදානයෙන් මිදෙනවා කියන එක. එහෙනම් අනිවාර්යෙන්ම මේ බුද්ධානුස්සතියේදී වෙන්න ඕන උපාදානයෙන් මිදෙන එක. අන්න එහෙමයි අපි මේක හොයාගෙන ඉන්නේ. බුද්ධ පදේ පිළිමය පුද්ගලයා එහෙම නැත්නම් ඉතිපිසෝ ගාතාවේ ගුණ නමය ඊට එහාට ගියාම අවබෝධයට පත් වූ තැනැත්තා අවබෝධය කුමක්ද? අන්න මම ඔබට ගත්තා අර පෙන්වපු පාඩේ. මහණනි තථාගත වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳව වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංකාරය කෙරෙහි විඥාණය පිළිබඳව කලකිරිලා. කලකිරිලා කියන්නේ ඔබ කියන අර්ථයෙන් අප්‍රියා වෙලා කියන එක නෙවෙයි ආ. එහි ඇල්ම දුරු කරලා. ඒ ඇල්මෙන් නිරුද්ධ වෙලා, නිරුද්ධ කරලා. මේකට නොබැඳී නිදහස් වෙන නිසා සම්මා සම්බුද්ධයයි කියනු ලැබේ. අන්න දැන් සම්මා සම්බුද්ධ වෙවෙ හැකි. තවත් ටිකක් එහාට යනකොට මොකද්ද මේකෙන් කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ තථාගතෝ භික්ඛු අරහම්මා සම්මා සම්බුද්ධෝ රූපං වේදනාය සංඥාය සංකාරාය විඥානාය නස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදාය මුත්තෝ සම්මා සම්බුද්ධෝ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ නොඇලි කලකිරි ඒකෙන් මිදුන බැවින් බුද්ධ. මේකට තව නමක් දමු අපි. පංචස්කන්ධේ ආත්ම බුද්ධ නෙමෙයි මාර. පංචස්කන්ධේ ආත්ම තියෙන හැම කෙනෙක් ගාව වටේට මාරයා කරකැ කරකැ ඉන්නවා කියන්නේ වෙන මාරයෙක් ඉන්නවා කියන එක නෙවෙයි ඔය. එනවා ඉතින් හැම එක්කෙනා ගාම ඉන්න මාරයෝ එකේනාට එක්කෙනා ගානේ හදලා ඉන්න ඕනේ මේ ලෝකේ. ඒ නිරන්තරයෙන් ඇහෙන් කනෙන් නාසෙන් සිදුවෙන වැරද්දක් බල බලා මාරයා අල්ලගන්න වළං ඉන්නවා කියලානේ පෙන්නන්නේ. දැන් එහෙනම් මේ බුද්ධ පදයේ තේරුම් ගන්න පාලි ඉතිපිසෝ ගාතාව කිව්වට හරි බුදුන් වහන්සේ ගැන චරිතය සියල්ල ඉගෙන ගත්තට හරි පිළිමයක් දැක්කට හරි බෑ. මේ සූත්‍රයට අනුව මා දකිනවා බුදුන් කියන්නේ පංචස්කන්ධය අනාත්මයට. ඒක ඔප්පු කරනවා මම වක්කලි සූත්‍රයෙන්. ධර්මයේ දකීද බුදුන් දකී කියලා ඊට පස්සේ වක්කලිට උගන්වන්නේ රූප වේදනා සංඥා සංකාර පහ. නේතං මම නේතු හමස්මින් නමේසෝ අත්තා මගේ නොවන මම නොවන මගේ ආත්මයෙන් බකින්ද. එතකොට යන්නේ බුදුන් වෙත. මෙන්න මේ ආර්ය මාර්ගයේ තේරුම් ගන්න නැතිව අපි වාඩි වෙලා ඉඳගෙන ඉතිපිසෝ හරි සන්දිත් මේ සම්මා සම්බුද්ධෝ හරි නවහරහදී බුදුගුණින් එකක් හරි තමන් දැක්ක ආසකරන පිළිමයක් හරි බුදුරජාණන් වහන්සේ සිහි කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ ශරීරයෙන් දැක්ක කෙනෙක් අපි නෑනේ. කොහෙන් හරි පිළිමයක් සිහි කරලා සිතුවිල්ලක් උපදවා ගන්න එක. සිතුවිල්ලක් උපදවා ගත්තොත් ඕනෑම සිතුවිල්ලකින් බය සිතුවිල්ල අයින් කරන්න පුළුවන් ඊට වඩා ලොකු එකකින්. ඒ අයින් උනේ ගුණයක් නිසා නෙවෙයි, අගුණයක් නිසාත් නෙවෙයි, අරමුණක් ගැනීමෙන් තව අරමුණක් නැති වේ. මේ වෙනුවට ඕම් සාන්ති කියන්න, භගවාන් කියලා කියන්න, එහෙම නැත්නම් තවත් ඔය ඒ ආගම් වල වචන තියෙන්නේ. ඒ ඕනේ වචනයක් කියන එකේ තේරුම ඒකෙන් ඒකට අදාළ අගේ අපි එකතු කරලා තිනවා ඒ ආගම් වල
අර අනිත් හැඟීම සිතින් බැහැර වෙනවා මොහොතකින් බලෙන් බැහැර වෙනවා මේක එන්න ඒක එයා යනවා එනිසා මෙබඳු මාත්‍රිකා ඉදිරිපත් කරනවාට මම නම් හරි කැමතියි මොකද ඒ පදයේ ඔස්සේ සම්මර්සණය කරවගෙන යන්න පුළුවන් සමාජයේ ඒකට මේ අදාළ සූත්‍රයකුත් තරම් පෙන්වන්න පුළුවන් මම කියනවා නෙමෙයි ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් නේ මම මෙයලන් තියෙන්නේ ඒකේ කොහොමද තියෙන්නේ ඒකේ කොහොමද මේ බුද්ධ කියලා තියෙන්නේ රූපේට වේදනාවට සංඥාවට සංකාරයට කලකිරිල ඇල්ම දුරු කරලා ඒකෙන් මිදෙන්න ඕන හොඳයි රූපේට වේදනාවට සංඥාවට සංකාරයට කලකිරිල මිදෙන එක වෙන්න බැරිද බුද්ධානුස්සති වෙන්නේ බුදුන් සිහි කිරීම වෙන්නේ එහෙනම් අපිට ඉගෙන ගන්න වෙනවා පොතේ තියෙන රූප වේදනා සංඥා සංකාර නෙවෙයි ඒක අපි ළඟ ක්‍රියාත්මක වෙන හැටි මේ සංගතනිකායේ තුන්වෙනි පොත කන්දක වග්ගය මේකේ සම්බුද්ධත්ව සම්බුද්ධ සූත්‍රයේ බුද්ධත්වය ගැන කියන පාඩේ තමයි මම ඔය කිව්වේ අන්න අපි ඒක හොයන්න යන්න වෙනවා එතකොට ඒ බුදුන් දකින්ට එදා බුදුන් ඕනෙත් නැ මේ ඇස් දෙක ඕනෙත් නැ මේ පිළිමයක් ඕනෙත් නැ ප්‍රඥාවෙන් මේක දකින්න පුළුවන් නම් එතකොට උන්වහන්සේට හම්බ වුනේත් මේ පංචස්කන්ධේ මොකක්ද ඒකට කියන්නේ ඇල්ම දුරු කිරීම නොබැඳී සිටීම නිදහස් වීම අනුප්පාදා විරාගා විමුක්තෝ අනේ අනුප්පාදා විරාගා විමුක්තෝ කියන එක ඔබට දැන් උපදින ස්කන්ධ පංචකය කෙරෙහි උපදවා ගන්න පුළුවන් නම් ඔබ ඊට පස්සේ ඒකෙන් සිහි කරන්නේ පංචස්කන්ධේ අනාත්මය අනාත්මය සිහි කරනකොට හම්බ වෙන්නේ බුදුන් ඒකයි මම කිව්වේ මේ බුද්ධානුස්සතිය වඩන්න නිකන් අහිංසක කෙනෙකුට පොතක් තියාන හරි පිළිමේ බලාන හරි ඉතිවිසෝ ගාතාවේ ඉඳලා බුදුගුණ නමෙන් එකක් කිය කියා ඉන්න පුළුවනි පැයක් දවසක් දවස් හතක් කිය කියා ඉන්නත් පුළුවනි කිය කියා ඉන්න තරමට ඒක නිසා ඇති වෙන ශ්‍රද්ධාව නිසා අර කෙලස් ඈත් වෙලා හොඳ සංසුන් බවක් ලැබෙන්න පුළුවන් නිකන් නිවන වාගේ නමුත් මොහතකින් තමන්ගේ ඇතුළේ ඉන්න යකා ඇවිස්සලා නිවන වහලා දානවා මේක හොඳ අත්දැකීම් තියෙනවා නැති භාවනා මධ්‍යස්ථාන වල හරි පොවට හරි ගින් සිල් සමාදන් වෙලා සංසුන් සමාධියක් හදාන ඉඳලා එන කට්ටියට gedara apama මේක නැත්තේ මොකද කියලා තේරෙයි. එනිසා මේ කෙලෙස්ට් එක යටපැත්තේ හංගගෙන ඊට උඩින් සමාධියක් හදන එක නෙවෙයි බුදු සමයේ සමාධිය වඩන්න කියලා වදාලේ හෝ භාවනාව කියලා කියන්නේ. බුදුන් වහන්සේ පහළ වෙන්න තිබිච්චසේ පළවෙනි තිබිච්ච සමාධිය ඔක්කොටම කියන්නේ මිත්‍යා සමාධිය. බුදුරජාණන් වහන්සේ සිතේ උපදවාගත්ත නැත්නම් සිතින් පත් කරන එකට කියන්නේ ආනන්තරික සමාධිය. ආනන්තරික සමාධියට යන පාර හොයා ගන්න වැරුණාම මිත්‍යා සමාධි පස්සේ ගින් හරි යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිත්‍යා දෘෂ්ටිය තුළ මිත්‍යා සමාධිත් තියෙනවානේ. ඒක මිත්‍යා අෂ්ටාංගික මාර්ගය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ නැහැනේ. දැන් පංචස්කන්ධේ තේරුම් ගන්න. මේ කටයුත්තට කොහෙද ඒක තියෙන්නේ පොතේ තියෙනවද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟද තිබුණේ ඔබ ළඟ තියෙනවද මම එකට ලස්සන වචනයක් කියනවා අර වර්තමානයේ තියෙන ස්මාර්ට් කැමරා වගේ වෙන්න වෙනවා ඉස්සර තිබිච්ච කැමරා ෆෝන් වල එළිය පින්තූරය විතරයි ගන්න පුළුවන් පිටපැත්තට යොමුලා තියෙන්නේ සෙල්ෆි කරන්න බෑ Taman ගහන්න බෑ ඒ වගේ මේ ඓතිහාසයේ පුරාම අහපු බණවල කතන්දරවල චරිත කතාවල අපේ දැක්ම වෙලා තිබෙන්නේ පටාචාරාට කිසා ගෞතමීට බුදුරජාණන් වහන්සේට අඟුලිමාලට ඉතිහාසයට රුවන්වැලි සෑයට සංගමිත්තට පිටටමයි අනුන්ගේ කතා අහලා හතුරු නැරුණාම මේක අපි පැත්තට හරවගත්තේ නෑනේ නමුත් පංචස්කන්ධ ධර්මතාවයේ තේරුම් ගන්න මේ කැමරාව අපි පැත්තට හරවන්න ඕන එතකොටනේ අපි පින්තූරයට වැටෙන්නේ අපිට අපිව පේන්න ඕන කැඩපතලින් පේන කය නෙවෙයි මම පෙන්වන්නේ මේ බුදුන් වහන්සේ වදාළ පරිදි අපි පේන්න ඕන කියන එකේ තේරුම අපි තුල ස්කන්ධ පංචකය පේන්න වෙනවා
ස්කන්ධ පංචකය පේනකොට ස්කන්ධ පංචකය ඔබ ආත්ම කොටගෙන මායාවත යමින් ඉන්න බව තේරේවි. බුද්ධානුස්සති වෙනකොට ඔබ මාරානුස්සති වඩන බව. ඔය ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වඩනවා කියන්නේ මාරානුස්සති. වකරමින් ඉන්න ඕන කෙනෙක්. ඒ මාරානුස්සති වඩපුවා මරණයට තමයි යන්න වෙන්නේ. එනිසා මේ පෙන්නන පදේ ඇත්තක්. ඇත්ත තැනට අපේ දැක්ම ගෙනියන්න ඕන. අපේ තැනට අර්ථය ගෙනත් බාල කරලා හරියන්නේ නැහැ. බුදුන් කියන්නේ ශාරීරිය, බුදුන් කියන්නේ පිළිමය. ඒක මතක් කරන එක බුදු ගුණ, නැත්නම් ඉතිපිසෝ ගාථා මතක් කරන එක බුදු බුද්ධානුස්සති කියලා අර්ථයක් අපි හදාගත්තට ඒක නොගැඹුරුයි. මේ සම්බුද්ධත් සූත්‍රයට අනුව දැන් උන්වහන්සේ පංචස්කන්ධේ මොකක් කරපු නිසාද පෙන්වන්නේ? රූපේ, වේදනාව, සංඥාව, සංකාරයේ, විඥානය කෙරෙහි ඇල්ම දුරු කරලා, ඇල්ම නිරුද්ධ කරලා නොබැඳී නිදහස් වන බැවින්. මොකෙන්ද නිදහස් වුනේ? පංචස්කන්ධෙන් නිදහස් වුණා නෙවෙයි, පංච උපාදානස්කන්ධෙන් නිදහස් වුණා. එහෙනම් ඔබටත් නිරෝධාය වෙමින් හෝ නොමින් නිවෙස්වල ඉඩකඩක් හම් වෙලා තිබෙනවානේ. ඔබේ ආදායමටත් පැකට්ටුවටත් ප්‍රශ්නයක් තමයි, රටේ ආර්ථිකයටත් ප්‍රශ්නයක් තමයි. අනිවාර්යෙන්ම බරපතල ගැටලුවක් මේක. තව ඉස්සරහට තවත් සංකීර්ණ වෙන්න බැරි නැහැ. ඉතින් මේ අස්සේ මෙතෙන්ට අදාළ නැති අතුරු කතාවක් මට කියන්න හිතෙනවා. මේක ඇහෙන්න මේ කියන්නේ. මේ අය මොන ආගමේද කියලා මම ප්‍රශ්න කරනවා. මම මේ කියන අය මම ඉගෙන ගත්ත ආගම් පොතේ නම් ඕක කරන්න කියලා නැහැ. අනිත් ආගම් පොතල තියෙනවා නම් ඒගොල්ලෝ පෙන්වන්න ඒ පාටේ. මොකද්ද? රුපියල් 50ක බද්දක් අඩු කරලා 425 බද්දකට මේව කරලා සීනි ආනෑටිට දෙනවා රජේ. මොකටද මේ පහසු මිලට මිනිස්සෙන්ට සීනි ගන්න? බැලුවම රටේ ඕනකමටත් වඩා සීනි ලංකාවට ඇවිදින්. හැබැයි සීනි මිල අඩුුනේ නැහැ. රජේ ඕනකම සිද්ධ වුණේ නැහැ. මිල පහල බැස්සේ නැහැ. දැන් 178යි සීනි නෑ, වෙළඳපොළේ නෑ, කඩවල්වල ගන්න නෑ. නමුත් එක දවසට මෙට්‍රෙන් ටන් 29000ක් හම්බ වෙනවා හංගලා තිබිලා. දැන් මේ වැඩේ කරන අයට මොකද්ද කියන්න ඕනේ? මොන ආගමේද ඒක තියෙන්නේ? කරදරයකට, දුකට, හිරිහැරකට පත් වුණ පස්සේ මිනිස්සුන්ගේ බෙල්ල මෙරිකන්න කියලා, කලදුට කලවලෙහි ගන්න කියලා, රාහුල ගිනි ආරන්තිය අධි සුරුට්ටුපත්තු කරගන්න කියලා කියලා තියෙන්නේ කොහේ කොහෙද? මේ පෙන්වන්නේ දැඩි ආත්මార్థකාමීත්වය. වෙලෙන්දෝ කියලා කියන්නේ මේ තරම් කපටි කෛරාටික නපුරු ජාතියක්ද, අමානුෂික ජාතියක්ද කියලා මට හිතුණා. මේ 29000 කතාව දැක්කට පස්සේ මේ මොහොතේ අපි මේකද කරන්න ඕනේ? හැම දෙනා වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන්න ඕන. හංගන්න නෙමෙයි, පුළුවන් ආකාරයේ උදව් කරන්න ඕනේ. එසම මේ නීති රීති පනවල මේ මිනිස්සුගෙන් මේ වලියට අරන් දුන්නට සමාජයේ දොස් කියන්නේ රජයකට. රජයක් තියෙන්න ඕනේ ඒකට තමයි. පවතින සම්මත නීතිය පිළිගන්නේ නැත්නම් ඊට එහාට ජනතාවගේ යහපත වෙනුවෙන් නීති පනවලවත් අරගෙන ඒ සාධාරණ ඉටු කරන්න ඕන. නමුත් අර මිනිස්සු දැනගන්න ඕනේ මේ වෙලාවට දැන් මේ ආහාර විතරක් හොයාගෙන ඉන්න කාලයක් නෙදිනේ, අනිත්ව කරන්න වෙලාවක් නැහැ. ඒකේ මූලික අවස්ථාරිකට ඒකෙන් ගසා කණ්ඩ කල්පනා කරනවා නම් මොකක්ද ඒකේ තියෙන සාධාරණය? මොකක්ද ඒකේ තියෙන ආගමික බව? මං හිතේ මොන ආගමේද කියලා ඒගොල්ලෝ. බුදු සමය නම් පෙන්වන්නේ සාධාරණ වෙළඳාම, සාධාරණ වෘත්තියක්. ඒකට ආයෝජනය කරන මුදලක් තියෙනවා. ඒක වෙළඳ විකිණීම තුලින් ලැබෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක්. මේක අතිරිත්‍යයක් තියෙනවා වියදම සහ ආදායම අතර. ඒක ලාභය කියනවා. මේක ඒ පුද්ගලයාගේ ජීවත් වීම සඳහා යොදාගන්න සාධාරණ ලාභයක්. මේ මොකද කරන්නේ? ගෙන්නීමෙන් 50ක් කරලා තවත් 50ක් ගන්න හදනවා කිලෝ එකකින්. කාටද කියන්නේ? මේ මානසිකත්වයේ තියෙනතුරු රටක් හදන්න හෝ ඔබට හැදෙන්න බෑ. ඒ අයට මම මේ කියන්නේ. ඒ කියන්නේ ඕක බුද්ධානුස්සති නෙමෙයි, මාරානුස්සති. ඉස්සරහට ඉතින් විඳවන්න තමයි වෙන්නේ.
එනිසා මේවා පාඩමට ඉගෙන ගන්න. අපි යන් ඔයතුරු ටිකට. මම මේක කිව්වේ මේ අදයි සිද්ධ වෙච්ච සිද්ධියක් නිසා රටට දැනගන්න. නැත්නම් මට අදාළ නැහැ මේ වගේ දේවල් ධර්ම දේශනාවලදී. ඒත් අපිත් ඔවා කියන්න ඕන මාධ්‍ය වලින්. මොන ආගමේද කියලා දැනගන්න. මොකක්ද ඒ වැඩි? ඒකට හොඳම වචන ගම්බදෝ තියෙන්නේ රවුලට ගිනි අරන් ඉන්නේ. මේගොල්ලෝ සුරුට්ටුව පත්තු කරගන්න කල් ඉන්නවා. ගන්න කියනවා රවුලින් නිවා ගන්න මහන්තයතු. ඒකමයි ගැලපෙන්නේ මෙතෙන්ට. අපි දැන් යන් එහාට. එහෙනම් මෙන්න මේ පංචස්කන්ධේ අනාත්මය සිහි කිරීමම මම දකින්නේ බුද්ධානුස්සතිය. එතකොට තමයි අර පෙන්වන්නේ මෙතන මාර්ගඵල වඩා ගන්න හැටි නෙවෙන්න ඕන. මාර්ගඵල නිකන් වැඩෙන්නේ නැහැ. ඒක මාර්ගයක් ගත්තහම ලැබෙන ඵලය. මාර්ගයේ කෙලවරයක තියෙන්නේ. ඒක මාර්ගඵල කියලා එකක් නෙවෙයි. නැවත නැවතත් මාර්ගය ගන්නකොට ඵලයට අවතීර්ණ වෙන එකක්. ඒ මාර්ගය සහ මාර්ගය මේ පංචස්කන්ධය තුල ගල් බලන්නේ කොහොමද? මේ බුදුන් වහන්සේ බුද්ධ කීවේ ඒක බලලානේ. ඉතින් මේ 15 වසරක් පුරා මාධ්‍යවල සහ මාධ්‍යවලට නොයමින් සිටි කාලයේදී මේ පිළිබඳව විවරණي අපි කරන්නේ. මෙතනම මේකට එහා පැත්තේ තියෙන සූත්‍රය තමයි සත්තරාණ කුසල සූත්‍රය. මෙන්න මේකේ තමයි සත්තරාණ කුසලෝ භික්ඛවේ ත්‍රිවිධ උපපරික්ඛප්පි ඉමස්මින් ධම්මවිනේ කේවලි විසිතාවා උත්තම පුරිසෝති කියන පාඩේ යටතේදී මෙන්න මේ මැද හරිය තියෙන්නේ. මනුස්සයින්ට වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනව දොරවල් හයෙන් කියලා. ඒකෙන් මම කියන්නේ මොකද්ද? කවුරු හරි මිනිස්සෙක් කට්ටණියෙක් හරි එහෙම නැත්නම් තව ඒවද තොයිල් කරන්නෙක් හරි වෙන මිනිස්සෙක් හරි නිකම් මේ වචනේ පාඩම් කරන පාලියෙන් තියෙන පංචස්කන්ධය සිංහලට පාඩම් කරන පංචස්කන්ධය කියලා ඉගෙනගෙන මිනිස් ශරීරයට නමක් වශයෙන් පංචස්කන්ධය පාවිච්චි කරන අයගෙන් අහලා පංචස්කන්ධය කියන්නේ ශරීරය කියන තැන නතර වෙන්න එපා. ඒක සම්භාරික කය කියලානේ කියන්නේ. පංචස්කන්ධය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාරන්නේ ජයමානේසු ජීයමානේසු මියමානේසු හටගන්න ගමන් දිරණ ගමන් මොහොතක් පාසාම ඉපදිලා දිරලා මැරෙනවා. ඒක අවුරුදු 100ක් තියෙන එකක් නෙමෙයිනේ එහෙනම්. ඒක අපට පේන එකක් නෙමෙයි. ඒක මේ ශරීරය පාලනය කරන්නා වූ බලවේගය. ඒකට කයක් ඇතුව ඉන්න පුළුවන් වුණාම සතා කියලා කියනවා. මෞකසකෙන් බිහි වුණ බිත්තරයකින් හැදුණ සහ අණ්ඩජ ජලාභුජ සංසේදක කියලා. ඒක එබඳු ඝනකයක් නැතුව ඉන්නකොට ඕපාතික සත්වයා කියලා කියනවා. പ്രേත භූත දේව බ්‍රහ්ම. මේ පංච උපාදානස්කන්ධය කියන එක කාම රූප අරූප වාත්‍ර තුනේම තියෙන්න ඕන එකක්. අපිට විතරක් අදාළ එකක් එහෙම නෙවෙයි. ඇයි මම එහෙම කියන්නේ? මේ පොත පෙරළුවොත් හම්බ වෙනවා ගිලාන සූත්‍රය. ඒකේ තථාගතයන් වහන්සේ වදාහරනවා අරූපී බවතල ප්‍රාර්ථනා කරන්න එපා. ඒකේ සක්කායෙහිවත් පංච උපාදානස්කන්ධය තියෙනවා. පාටියත් එක්කලා පෙන්නන්නම් පෙරලන්න මම මේවා දාගෙන නැහැ. කොළ. බාලපඬිත සූත්‍රයට යනවා. දෙවියෝ තමයි පඬිතකමක් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේත් එක්කලා. අපි මේ සක්කායෙන් මිදිලා කියලා හිතන් ඉන්නේ. දෙවියෝ මේ ලැබෙන සැපත පිනේ සැපත අපිත් මේ සක්කාය තුලනේ ඉන්නේ. ඒක බ්‍රහ්මයෝ කියලා කියන්නේ කයක් තුල ඉන්නවා කියන එකද? පටවියාපෝ තේජෝ. දෙවියෝ කියලානේ පටවියාපෝ තේජෝ කයක් තුල ඉන්නවා කියන එකද? එතකොට ඕපපාතික වෙන්නේ කොහොමද? මේ පටවියාපෝ තේජෝ වලින් කයක් සකස් වෙන්නේ ආධ්‍යාත්මික ආයතනට අනුව මව කුසක් තුල බිත්තරයක් තුල කලලයක් හැදෙන්න ඕන. නමුත් ප්‍රේතයෝ හරි භූතයෝ හරි දෙවියෝ හරි බ්‍රහ්මයෝ හරි දිව්‍ය බවට පත් වෙලා ජීතනාරායම් බලන් දෙනවා. බඹලෝ ගියාය කාලයක් එහි ඉන්නවා. අපාය ගියායත් පරදත්තු නපායනේ පරදත්තු උපජීවීච්ච උපාතිකය ගෙදරට එනවා පහුවදාට.
පටවියාපෝතේජෝලින් කයක් හැදෙන්න මාස අඩු ගානේ සුනකේකටත් මාස දෙකම ආරක් යනවා දවස් 7කට ඉස්සලා ආපහු ගෙදරට එන්න පුළුවන්ද කයක් හදාගෙන ම විද්‍යාවක් කියලා හිතනවාද මායාකාරයක් වගේ මේක අන්න මේව තේරුම් ගන්න වෙනවා මානං එයින් ගන්න නිගමනය තමයි පංචස්කන්ධය කියන්නේ කය නෙවෙයි කය පාලනය කරන බලවේගය ඒ බලවේගය මෞකසින් බිහිව තැන් පසම් මැරෙන කල්ම තියෙන්නේ ඒකට දීලා තියෙන්නේ ආයුෂ ලහු පරිවත්තං මොහොතයි ඔබ තුල අවුරුදු 60ක් 70ක් 100ක් ජීවත් වෙන පුද්ගලයා තුල තත්පරෙන් තත්පර ඉදදී මැරෙන දෙයක් සිද්ධ වෙනවා අපි කියමුකෝ දවස එක තුල ඒක ගත වෙන්නේ දවසක් වශයෙන් නෙමෙයි පැය 24කින් ඒවා ඒ වගේ 60කින් ඒ වගේ 60කින් අන්තිමට තත්පර භාගෙන් භාගෙට ගත වෙන්නේ භාගෙන් භාගෙටනේ ජීවිතේ ගත වෙන්නේ පංචස්කන්ධෙන් පංචස්කන්ධයට මැරෙමින් ඉපදෙමින් කියන එක තේරුම් ගන්න. කොහෙන් ආවත් ඒ පාරට එන්නේ නැතුව බැරි මොකද සියලුම නිවන් මඟ තථාගතයන් වහන්සේ හෙළිකලා වූ නිවන් මඟ ඔක්කොම ස්කන්ධ පංචකයේ මූලික කොටස දෙසෝ බැවින් ඉන් එහාට එහායින් ආපු දෙයක්ුත් නැහැ යන දෙයක්ුත් නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයාට හේතු වශයෙන් හේමකුත් තියෙනවා හේතු වශයෙන් තැබීමකුත් තියෙනවා ඒකට අවිද්‍යාව කියලා කියනවා. ඉතින් අවිද්‍යාව තුළ බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අවිද්‍යාව තුළ වඩන්නා වූ දානුසියක් තමයි ලෝකේ හදන්නේ. එහෙනම් අර මේ සූත්‍රය කොහොමද තියෙන්නේ? වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි හයම හය වතාවකට එකවර නෙමෙයි. දැන් මේ වේදනාව කොහෙද තියෙන්නේ කියලා මම හොයනවා. ළමා කාලේ නම් වේදනාව කියන්නේ රිදෙනවට කියලා හිතන්නේ නැති. නමුත් මේ පොත් පෙරලනකොට තව පාළි අකාරාදී පෙරලනකොට තිස්සෝ වේදනා. වේදනා ಜಾති තුනක්. තුනම එකවර පහළ වෙන්නේ නැහැ. සැප වශයෙන් විඳි, දුක් වශයෙන් විඳි, උපේක්ෂා වශයෙන් විඳි. මොනවද විඳින්නේ? ඒ විඳීමට පාත්‍ර වෙන්නේ මොනවාද? අන්න ඒක හොයාගන්න වෙනවා. නිකම්ම වේදනා කියලා හරියන්නේ නැහැ. අපේ රටේ පංචස්කන්ධ විග්‍රහය රූප කියන්නේ ශරීරය හරි පටවිය ආපෝ තේජෝ හරි කියලා අරගෙන වේදනාවට විඳින්න දෙයක් ඒගොල්ලොන්ට නැහැ. ඔක්කොටම. මම කියන්නේ බමුණු පංචස්කන්ධය කියලා. නමුත් මට තියෙනවා විඳින්න දෙයක්. මට තියෙනවා ඇහැට හම්බ වෙන රූපය වේදනාවෙන් විඳි. සඤ්ඤාවෙන් හඳුනායි සංඛාරයෙන් බැඳේ විඥාණයෙන් දැනගනී කනට හම්බෙන ශබ්දය සැප දුක් උපේක්ෂා වේදනාවකින් විඳි සඤ්ඤාවෙන් හඳුනායි සංඛාරයෙන් බැඳේ විඥාණයෙන් දැනගනී දැන් අර වේදනා හයක් සඤ්ඤා හයක් සංඛාර හයක් විඥාන හයක් 15 වෙනි දරවල් හයේ නම් ඒ ශරීරය නිසාද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නම් වූ අරමුණු හය මේක වෙන්නේ එතකොට රූප තණ්හා නැතිකරන්න ශාරීරියේ රූප කියලා ගත්තායට පුළුවන් වෙයිද කවදාවත්? ඒ දොරවල් හයේදිම නේද නැති කරන්න ඕනේ. ඒ දොරවල් හයේ රූපේ මුල්කොට තමයි ස්කන්ධ පංචකය පහළ උපාදාන ස්කන්ධ වෙන්නේ. දැන් උපාදානෙන් මිදෙන්න ඕනනේ බුද්ධානුස්සති සඳහා. වැරදි පාරකින් යන්න පුළුවෙනිද? අර බුදුන් සිහි කරනවා කියලා පිළිමයක් සිහි කර එකේ අනිත් එක තමයි යෝග. දැන් මේකේ තියෙන වචන ටික ගන්න වෙනවා ඒ වුණාට මොකද විරාගෝ නිරෝධෝ අනුපාදාය මුත්තෝ යන තැනට එන්න වෙනවා ඊට ඉස්සෙල්ලා තියෙන එකේ තේරුම රාගෝ න නිරෝධෝ න විමුක්තෝ න අනුපාදා විමුක්තෝ නේ අනුපාදා එහෙමනේ අන්න අපි ළඟ තියෙන කාරණාව ඇලිලා බැඳිලා ඉන්නේ කලකිරෙලා නෙමෙයි ඒ වෙනුවට ඇල්ම දුරු කරලා නොබැඳී නිදහස් වෙන්න ඕන. ඒක තමයි අනුපාදා විරෝග විමුක්තෝ කියලා කියන්නේ. අන්න ඒ තමයි බුදුන් වෙත යන පාර නැත්තම් බුද්ධානුස්සති. දැන් හරිද? මේ විදිහට මේ ජීවිතේ අවදි වූ තැන් පටන් අරමුණුස්ස යන ගමනකදී අපි
ස්ත්‍රී පුරුෂ කිහිප ඇදි බේදයෙන්තරව මේ ස්කන්ධ පරිහරණය කරන්නේ. ස්කන්ධ පරිහරණය හරියට කරන්න අපට දුන්නේ නැහැ. බුදුන් වහන්සේ හමුුණේ නැහැ, කල්යාණ මිත්‍රෙක් හමුුණේ නැහැ, හමුුණේම පෘථග්ජනාය. ඒ අය යන විදිහටම අපිත් මොකද කරන්නේ? ඒක වැරදි විදිහට පරිහරණය කළා. දැන් ඒකට එකතු කරපු දේ මොකද්ද? ස්කන්ධ පංචකයට එන දේ එය ඒතං. අපි වචනෙන් කීවේ නැති වුණාට ඒතං මම ඒතුහං අස්මින් යසෝ මේ ආත්තා. ඒ මගේ, ඒ මමගේ, මගේ ආත්මය කියන මේ මුලාව තුල තමයි අපි ඉන්නේ. වචනෙන් කියන්නේ නැහැ. දැන් එතකොට මේ ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා පහළ වෙන ස්කන්ධ පංචකයට අගයක් එකතු වෙනවා මඤ්ඤමාණය. දැන් මඤ්ඤමාණය එකතු වෙනකොට පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධ බවට පත් වෙලා ඒකට ඇලිලා දැන් ඒක සංයෝජන වෙලා අවසන් වෙනවා. නිකන් අවසන් වෙන්නේ නැහැ. සසරට බැඳිලා අවසන් වෙනවා. එහෙම නැත්නම් පංචස්කන්ධය මම කොට ගැනීමට කියනවා සක්කාය දිට්ඨියට බැඳී අවසන් වේ. සක්කාය දිට්ඨියට බැඳී අවසන් වෙලා බුදුන් වෙත යන්න පුළුවන්ද? ඒක සංයෝජනේනේ. සසරට බැඳිලා නේ තියෙන්නේ. බැඳෙන්න වෙන්නේ. බුදුන් වෙත යන සංයෝජන කඩන්න ඕන නැද්ද? එනිසා මෙන්න මේ කොටස තමයි ඔය ප්‍රඥාවන්තින් සඳහා කියලා තියෙන්නේ. එනිසා මේක තේරුම් ගන්න සමහර විට පැවිදි වෙලා අවුරුදු 15ක් 20ක් යනතුරු මමත් ඔක කොහොම කියන්න නැහැ. අර පොතේ තියෙන කෙනා කිය කියා ඉන්නේ ඇති. නමුත් එතන නතර වුණේ නැහැ මම මේක වෙන්නේ කොහොමද කියලා ගලපනවා එකට එකක් සූත්‍ර. ඔබටත් අන්නේ වගේ මේ විවේකයේ තුල ඇත්ත තේරුම් ගන්න කවුරු කොහොම මොනවා කිව්වත් ඇත්ත තේරුම් ගන්න නුවණ තියෙන්න ඕන. පොත් 100ක තිබුණත් අවුරු කොහොම කිව්වත් ඇත්ත තේරුම් ගන්න ඕනේ. බුදුන් වහන්සේ නිදහස දීලා තියෙනවා. උන්වහන්සේ වදාරයි කියලා, පොතේ තිබුණායි කියලා, සම්ප්‍රදායෙන් ආවායි කියලා, ගුරුවරයා කිව්වයි කියලා, මගේ අදහසට හරි කියලා, ඔය මොකක්වත් නෙමෙයි කාලාම සූත්‍රයේ පෙන්වන්නේ. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගත්තම තේරෙනවා අපි අපේ මේ මොහොත මාරානුස්සති. මං එහෙම කියන්නේ ඇයි? ඒකට හේතු තියෙනවා මට කියන්න. මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ මාරෝති උච්චති. රාද වෙන්නේ නැති බුදුන් වහන්සේගෙන් ස්වාමිනි මාරයා මාරයා කියලා කියනවා. කොපමණ මාරයා වෙන්නේ? රාදය යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා. එහෙනම් ඉතින් පංච උපාදානස්කන්ධය බවට පත් කිරීම මාරානුස්සති නෙමෙයිද? මාරයා වෙත යන පාරේ කොඩිය දාගෙන අපි මොනවද ඉල්ලන්නේ? මේ අන්න බුදුවර ලෝකෙට පහළ වෙන්නේ ඒකයි. භවගාමී මාර්ගය, කාම මාර්ගය, රූප මාර්ගය, අරූප මාර්ගය, කර්ම මාර්ගය. මාර්යාවත යන පාර ඇරුණහම බුදුන් වෙත යන පාර නෙමෙයි. එනම් බුදුන් වහන්සේ යම් විදිහටද මිදුනේ, ඒ විදිහට මිදෙන්න අපට අනුස්සති නැවත නැවතත්. දැන් මේ ඇහැට කනට නාසයට දිවට කහලවන පංචස්කන්ධය සසරේ පුරුදු කරගත්තේ මොකක් කරන්නද? පංචස්කන්ධය වශයෙන් දකින්නද? නෑ, එහෙම දන්නෙත් නෑ, පංචස්කන්ධයක් දන්නෙත් නෑ. ඒකට එන දේ ලෝභයෙන් මෝහෙන්, ද්වේෂයෙන් මෝහෙන්, ඇලීමෙන් මුලාවෙන්, ගැටීමෙන් මුලාවෙන් අරගෙන ඇලෙන්ඩ ගැටෙන්ට පුරුදු වුණේ. ඒකමයි අපි අතින් සිදුවෙන පාපය, ඒකම තමයි වරද, ඒක තමයි භවබන්ධනය. දැන් මේ මොහොත බැඳීම වෙනුවට මිදීමට. මොකද මේ මොහොත කියන එක කවදාවත් පහු වෙන්නේ නැහැ. පස්සේ එන්නෙත් නැහැ, ඉස්සරහින් එන්නෙත් නැහැ. ඒක හැම විටම එන්නේ වර්තමාන මොහොතේ විතරයි. එසව වර්තමාන මොහොත පෘථග්ජනයා සසරට බැඳමින් සසර හදනවා පවපින ධානයේ ඔස්සේ අන්න ඔබට විමුක්තිය උනන් ආර්ය පුද්ගලෙක් බවට පත් වෙනවත් වර්තමාන මොහොත සසරෙන් මිදෙන පාර මේ ඔබ ඇහැළුවේ බුද්ධානුස්සතිය ඔස්සේනේ. බුද්ධානුස්සතිය ඔස්සේ ඔය බලන හැටි ඉගෙන ගන්න වෙනවා. අනුස්සති කියන එකේ කියනවා නැවත නැවතත් කියන එක. වැඩේ සම්පූර්ණ වෙනකම්ම බලන්න වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මොන පාරෙන් හරිය.
මේ බුදුන් වහන්සේ වදාළ මේ බුදුන් වෙත යන පාර ආරම්භ වෙන්නේ සෝවාන් වීමෙන් රහත් වීමෙන් අවසන් වෙන්නේ ඒක ආර්ය මාර්ගයක්. ඊට එහා පැත්තේ ඉන්න අයට ඕක ගැන කතා කරගෙන ඉන්න පුළුවන් ප්‍රපිෂ්ඨ වෙන්න බෑ. ලියන්න කියන්න පාඩම් කරන්නත් පුළුවන්. අපිට මේක කරන්න බෑ කියලා අහනවා. ඇයි පඤ්ඤාවන්ත අස්සයන් දම්මෝ කිව්වේ? මේ වැඩේ වරදින හැටි තේරුණාම එහෙනම් ඒ ප්‍රමාද විහාරিত্বය තේරෙනවා. දැන් එහෙනම් මම අප්‍රමාද විහාරී වෙන්න ඕන කියලා ඔහුට වීරිය වඩන්න වෙනවා. ප්‍රමාද විහාරিত্বය තුළ ඔබට කාමාංග වැඩෙනවා. අප්‍රමාද විහාරিত্বය තුළ කාමාංග මේ යන තවත් අංගයක් වැඩෙනවා. ඉස්සරහට ධර්ම දේශනාවකදී අහන්න පුළුවන් වේ විස්තර ඇතුව. එහෙනම් අපට තේරෙන්න වෙනවා මේ අපේ ඇස තුළ කන තුළ නාසය තුළ මොහතකින් මේ රූප දනා සංඥා සංකාර පහක් හටගෙන ඒකට රුචි අරුචි පරිදි අපි ඇලිලා තමයි අවසන් කරන්නේ. ඒ රුචි අරුචි පරිදි ඇලිලා අවසන් කිරීම අන්තිමට සංයෝජන වෙලා අවසන් වෙනවා. සසරට බැඳිලා සසරේ ඇවිදින්න පාරවල් හදන ඇරුණාම සසරෙන් මිදෙන පාර වෙන්නේ නැහැ. නමුත් මේකේ පෙන්වන්නේ නිබ්බිදා විරාගා නිරෝධෝ අනුපාදාය මුත්තෝ. ඒක බුදුන් වහන්සේ දත්නේ අපටත්. නිබ්බිදා කලකිරි විරාගා රාග නොකර නැත්තන් නොඇලි, නිරෝධා ශේෂ කරන්න නැතුව අවසන් කොට, අනුපාදාය මුත්තෝ උපාදාන නොකර මිදීම. උපාදාන කර මිදීම නෙමෙයි උපාදාන කර අහුවීම, උපාදාන නොකිරීමෙන් මිදීම. එහෙමයි ගන්න ඕන. දැන් මේ ඔබ ළඟ සිදුවෙන ක්‍රීඩාවක් ක්‍රියාවක් නේද මේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ? මොනවද ඔබ ධර්මයේ කියලා හොයන්නේ? ඔබ ළඟ සිදුවෙන ක්‍රියාවලියක ප්‍රමාද විහාරিত্বය සහ අප්‍රමාද විහාරিত্বය තේරුම් කරලා දෙන එක තමයි සද්ධර්ම දේශනා කියලා කියන්නේ. කොහෙන් කරකිලාවත් මොන උදාහරණෙන් ආවත් ඒක කියන්න ඕන. එහෙම නැතුව කියන කතාවක් ගත්තොත් ඒකට අයිති වෙන්නේ ධම්මේවා කතා අරියෝවා තුන් නිභාවේන නෙමෙයි, රාජකතා චෝර කතා ගාම කතා නිගම කතා 32ක් තියෙනවා කතා කරන්න එපයි කියලා. තථාගතයන් වහන්සේ උපමාවක් මගින් මේකම පැහැදිලි කරලා තිබෙනවා මම දකිනවා. නිසා තථාගතයන් වහන්සේ තිස්කාරකාරයෙක් නෙවෙයි. හැබැයි අපේ රටේ හිතන හැටි බුදුරජාණන් වහන්සේ කතන්දර කී කියා උපමා කී කියා ඉස්සර ජාතක කී කියා හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ කතන්දරකාරයෙක් වෙනවා. මාළි පෙරවුවක් කියමි. ඒ සිද්ධි හදපුවා නැත්නම් උපමා අපිට සත්‍ය පැහැදිලි. අපි ඒව ඇත්ත කියලා පස්සේ පන්නනවා. අන්න එහෙමයි කියලා හැම විටම මුලින් පෙන්වන්නේ උපමාවක්. උපමාවේ සත්‍යාර්ථය අපි හොයන්න ඕන නෑනේ. අපිට ඕනේ ඒකෙන් පෙන්වන අපි ළඟ තියෙන සිද්ධිය දැක ගන්නනේ. ඒ නිසා අපිට එහෙම මානසිකත්වයක් නෑ කලක් තිස්සේ පාරම්පරිකවම. අන්නේ මානසිකත්වය ඇති කරගන්න මේ වගේ කාලය යොදා ගන්න. මේක හරි ලස්සන උපමාවකින් මම පෙන්නනවා. කෙනෙක් ගෙදර හැදිලා ඉන්නවා. දුවෙක් හරි පුතෙක් හරි වෙන්න පුළුවන්නේ. හොඳ ලස්සනට හැදිලා ඉන්නවා. හැබැයි පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ ඇයි? ඇස් දෙකෙන් ඔක්කොම පේන්නේ නැහැ නේ. පොඩ්ඩක් විතරනේ පේන්නේ. හොඳයි කඩපතක් හම්බුනොත් එහෙම. ඒ තමන්ගේම ලස්සන සම්පූර්ණයෙන්ම පේනවා නේද? මෙන්න බුදුබණ හම්බ වෙන්නේ නැති ජීවිතය කඩපතක් නැති ජීවිතය වගේ. තමා පේන්නේ නැහැ. බුදුබණ හමු වීම හරියට තමන් ඉස්සරහට හොඳ කඩපතක් හම්බුණා වගේ ඒකේ සියලුම අඩුපාඩු දුර්වලකම් පේනවා හදා ගන්න පුළුවන්. ඒකට කියන සදහම් කඩපත. ඒකෙන් පේන්නේ බුදුන් හරි දේවදත්ත හරි කවුරු හරි නෙමෙයි, සක්‍රිය හරි නෙමෙයි, තමන් පේන්න ඕන. තමන් පේනොනහම තමන්ගේ අඩුපාඩු ටික පේනවා පේනවා. ආන්නේ ටික තමයි දුක් ගෙනත් දෙන්නේ. ඒ ටික හදා ගන්න හැටි ඉතින් දැන් සාමාන්‍යයෙන් උදෑසන වැරට යන්න ගිහින් සෝදානම් වෙලා ඇඳ බැඳගෙන ටයිපටියත් කරේ ගැට ගහලා පවුඩරුත් දාලා බලපුවාම කොණ්ඩෙත් හදලා ඔය කරන් නිකන් කරගෙන යන්නේ. දැන් නිකන් කරගෙන ගියාම කැඩපත තුළ සේරම පෙන්වන අඩුපාඩු. එක්ක ආදරණීය බිරිඳ, එක්ක ආදරණීය සැමියා, නැත්නම් ආදරණීය දුව පුතා, නැත්නම් තමා. ආදරණීය මතක තියාගන්න. ඒක ගෙදර තියෙන්න ඕන එකක්. බොහොම ආදරෙන් හදලා දෙන්න ඕන. ඒකට රාගය එහෙම කියලා කියන්නේ නැහැ. ඒක සෙනෙහස. මේවා සමහර විවේචනය කරනවා තා කැත දේවල් විදිහට පෙන්නනවා. කවදාවත් ලෝකෙ වෙන්න බැරි જાතිනේ. ඈ ලෝකෙ වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් මම මෙහෙමයි දකින්නේ. කෑම ඇඳීම නෝ හොයා ගන්න ඕන. එපා කියලා බණක් කියලා හරියනවද?
අන්න ඒ වගේම මිනිස්සුන්ට අවශ්‍ය කාරණා ටිකක් තියෙනවා මේ විශ්වයේ පැවැත්මේදී. ඒක ඒකට අවශ්‍ය විදිහට තමයි මේ මිනිස්සුරු සකස් කරලා තියෙන්නේ. ඕක වැරදි කියලා හරි ඕකෙන් අයින් වෙන්න කියලා හරි බණකේවට ඒසියට එකක් ඕන් අයින් වෙන අනිත් කාටවත් ඒක ප්‍රායෝගික වෙනවද? ඒකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ, ඒකේ උපාදානේ. උපාදානෙන් තොරව ඒ කටයුතු කරන්න පුළුවන් බෞදුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒක වැළඳ ගන්න නැද්ද ඔක්කොම? මේ එදිනදා ජීවිතයත් සමග යන්න පුළුවන් ගමනක් මේක. මේකේ මේ හිතින් ගත්ත ක්ලේශසගත ස්වභාවය වෙනම එකක්, මේක වෙනම එකක් කියලා. එහෙම මේක ඕනෑම යහපත් ජීවිතයක් තුළ අනුගමනය කරන්න පුළුවන් ප්‍රතිපදාවක් බවට සමාජගත කළොත් එහෙම ඒකට ඊර්ෂ්‍යා කරන්න පිළිකුල් කරන්න යන එකක් නෑනේ. අර අරවෙන් පෙන්නන්නේ අපෝ අපට ඕක කරන්න බෑ කියලා පන්සලයි ආගමයි බණයි ඔක්කොම පැත්තකින් තියලා පෘථග්ජන භාවයෙන් අරක පස්සෙම යනවා. එතකොට ඒක උපාදාන බවට පත් වෙලා රාග දේශ මොහ වැඩි වෙලා තව දුකට පත් වෙනවා. එහෙනම් අපිට දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ බෙදලා බලන්න ඕන නෑ. කිරණ කාර්තව්‍යන පහකට බෙදුවට ඒකට එන දේ අපි වරුදු කරගත්තේ වචනෙන් නොකීවට ඒකට එන හැඟීමටයි මම කියන්නේ. මේ මම හැඟීම ක්‍රියාත්මක කරන එක තමයි ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරනවා කියලා පිටට දාන්නේ. එතකොට ඔබ මම ජීවත් කරනවා මම අරන්නේ නැහැ. ඔබ ජීවත්ව සිටෙදී මෙන්න මේ මම මැරෙනවා මරණවට කියනවා කෙලස් නැතනවා කියලා. දැන් මේ හේතු ඉතුරු වෙන්න අවසන් කරන එකට පංචස්කන්ධයේ ආත්මය බලනවා කියලා කියනවා. එතකොට යන්නේ සසරට උපාදානයට අපට පවට පිනට ධානයට භවගාමිත්වයට. දැන් මෙන්න මේ මොහොත පාවිච්චි කරන්නට උපාදාන නොවි මිදෙන්න එතකොට යන්නේ පංචස්කන්ධයේ අනාත්මය. බුදුන් වහන්සේත් වදාරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාරණා. මම මගේ ආත්මකට ගන්න තාක් කල් මම ලෝකෙට සම්මා සම්බුද්ධ කීවේ නෑ. නේවතාව හම්බික්ක වේහිම පෙලා සදේවකී ලෝකයේ සවියන් සහිත බමුන් සහිත මරුන් සහිත මේ ලෝකේ යම් දවසක රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ පංචකයේ පූර්ණ වශයෙන් අනාත්මයට පත් වුණාද? ඒ අනාත්මයට පත් වෙනකොට වක්කලීටත් අදාළේ අනාත්මයේ බැලීමේදී බුදුන් වෙත යනවා. අනාත්මයේ බුදුන් නෙමෙයි, අනාත්මයේ ධර්මයක් නෙමෙයි, අනාත්මයේ බැලීමේදී බුදුන් වෙත යනවා. බුදුන් සිහි කරනවා බුද්ධානුස්සති. එහෙනම් මා දකින්නේ මෙන්න මේ විදිහට. උන්වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ මම සම්මා සම්බුද්ධ කියලා පෙන්නනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පංචස්කන්ධයේ ආත්මය අතහැරලා අනාත්මය භාවිතා කළා. අපි පංචස්කන්ධයේ අනාත්මය වඩනවා නම් දැන් බුද්ධානුස්සති නෙමෙයිද? දැන් ඒ පාර නැද්ද? හා එහෙම නැතුව මේ පිළිමයක් ගැන හරි ගාතාව ගැන හරි මොකක් හරි ගැන හිත හිතා ඉඳලා මට පෙන්වන්න කෙලස් නැති වෙච්ච කෙනෙක් ආර්ය වුණ කෙනෙක් අපි නතර වෙලා සරල අර්ථයක මට එහෙම බෑ. මට තථාගතයන් වහන්සේ වදාළ තැන දක්වා මේ ඕනෑ වචනක අර්ථය අරන් යන්න ඕන. උන්වහන්සේ දවගෙන් දවසක් අහනවා බමුණෙක් ඔබ වහන්සේ ක්‍රියාවාදීද අක්‍රියවාදීද? උන්වහන්සේ කියනවා මම ක්‍රියාවාදීත්වෙමි අක්‍රියවාදීත්වෙමි. අර ගැළපීමනේ තියෙන ලස්සනට. අකුසල් කරන්න එපා කියන බැවින් මම අක්‍රියවාදී, ලෝභ දේශ මොහොෂය කරන්න කියන බැවින් මම ක්‍රියවාදී. අන්න එහෙම මේක මේ උන්වහන්සේ පත්වන තැන් බලාගෙන මාර්ගයේ ගැළපීමක් නේ තියෙන්නේ. අන්න ඒ කරුණ වඩාත් තේරුම් ගන්න අවධානය යොමු කරන්න පුළුවන් කාලයක් තමයි මේ. වාසනාවකට පන්සලට යන්න ඕන කාලේ නෙමෙයි මේ, පන්සල ගෙදරට එන කාලේ. ගුවන් විදුලිය මගින් නැත්නම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් අවශ්‍ය සද්ධර්මයන් ශ්‍රවණය කරලා දැනටත් මම දකින්න අර ආරම්භ කාලේ තිබිච්ච තරම් ආතතියක් දරුවන්ට වැඩිහිටියන්ට නෑ මගේ වල්වල ඉන්න පුළුවන් වගේ දැන් පුරුදු වුණානේ. තව ටිකක් එහාට යනකොට සමහර අයට මේ ගේට්ටුවෙන් එළියට යන්න නැතුව ඉන්න බෑ, දුවන්නනේ හදන්නේ. දැන් සමහරට දැන් මාස ගණන් ඉන්න පුළුවන් ඇති අතුලට වෙලා. මේ අරමුණු පස්සේ දුවන එක නැවැත්තුවා නම් ඊට පස්සේ
ඔය ආතතියක්වත් නැහැ. එනිසා මෙන්න මේ ආකාරයට තේරුම් ගන්න මේ පෙන්නන පෙළෙන් බුදුරජාණන් වහන්සේ මේක පෙන්වලා තිබෙන්නේ රූප වේදනා සංඥා සංකාර කෙලෙහි කලකිරිලා නොවැළී මිදුන බැවින් බුද්ධ. අනං කලකිරිලා නොවැළී මිදීම තමයි බුද්ධ අනුස්සති. නැවත නැවතත් ස්කන්ධ පංචකේ අනාත්මය බලමින් එතකොට කෙලෙස් නැසෙනවා උපාදානය අවසන් වෙනවා බුදුන් වෙත යනවා. එනම එහෙම ජීවිතය තුලදීම ප්‍රඥාවන්තයින් සඳහා බුදුන් වෙත යන්න පාදපු පාරක් මේක තුල තියෙන්නේ ප්‍රඥාවන්තයින් සඳහා. එනිසා ඔබ තුල සිදු වුණා වූ මේ පමාද විහාරිත්‍ය තේරුම් අරගෙන ඔබ පරිවර්තනයේ යෙදුණු අපමාද විහාරිත්‍ය තේරුම් අරගෙන මායකට කියන්නේ අනුගමනීය ප්‍රතිපදාවක් කියලානේ. මේක අම්මා අනුගමනය කරන්නේ නැහැ, පාඩම් කරගත්තට වෙන්නේ නැහැ. නැවත නැවතත් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ අර මාර්යාට ආයිති දේවල් බහා තබන්න ඕන. මාර්යා එකතු කරලා දීප ටිකක් තියෙනවා. මාර්යා එකතු කරලා දෙන වලට කෙලස් කියලා කියනවා. කෙලස් ප්‍රහාණයකට මාර්යා පරාජය වෙනවා. ඒ විදිහට මොන මාර්ගයෙන් ගත්තත් මේ ක්ලේශයන් ප්‍රහීන වීමෙන් තමයි මේ මාර්ගඵල ලැබෙන්නේ කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් නිකන් යන්න පුළුවන් පාරක් නැහැ. මොන එකෙන් ගත්තත් ඒක වෙන්න ඕන. අන්නේ කරුණ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇත්තෙක් වෙන්න, දැක්මක් ඇත්තෙක් බවට පත් වෙන්න, කෙනෙක් ඇහුවොත් කියන්න පුළුවන් කෙනෙක් දැත් මට්ටමක් ඇති කරගන්න. මේ දැනුම මේ දැක්ම බොහෝ විරලයි. මන් දෙයත් ඔබත් මාත් පාසල දහම් පාසල දෙමින් පාඩම් කරගත්ත බුද්ධාගමක් තුළ ඒ වචනේ අර්ථය එච්චරයි මේ කියලා හිතාගෙන හිර වෙලා ඉන්න නිසා. නමුත් එහෙම නෙමෙයි ඒක. අපිට මේ මේක මේ අකාලික ධර්මයක් නේ, මේක සම්දිට්ඨික ධර්මයක් නේ. සමහර විට තව දවසකින් නැත්තම් මේ වන විටත් ඔබ මේ අර්ථය අහලා ඇති දහම් ගුණ සඳහන් ධර්මදේශනාවේ. එනිසා ඒක වළංගු භාවයට පත් කරගන්න ඔබට හොඳ ස්වර්ණමය අවස්ථාවක් මේ ලැබිලා තිබෙන්නේ. දැන් එතකොට ජීවිත අවසානයේ මැරෙන්න කෙනෙක් ඉන්නේ ලෝභ දේශ මොහ තිබුණොත්. ලෝභ දේශ මොහ මැරුණාම ජීවිත අවසානයේ මැරෙන්න කෙනෙක් නැහැ. ඕක තමයි බුදුදහමේ තියෙන උගන්වීම. ඔය මැරෙන්න බය මම ඉන්න නිසා. නමුත් ඒව මැරුණාම පස්සේ මැරෙන්න කෙනෙක් නැහනේ. පස්සේ ඔය ටික තියෙන තරම ජීවිතේ මැරෙන්න බය. මේ ටික මැරෙනකොට මැරෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා මම නම් දකින්නේ මෙන්න මේ ආකාරයේ බුද්ධානුස්තියක්. ඒක සමහර අය විරුද්ධ වෙන්නත් පුළුවන්, විවේචනය කරන්න පුළුවන්, ඒක පිළිගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නැහැ. එබැවින් මෙම ආරාධනය මාතෘකාවක් වශයෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් ඔබේ දැක්ම ඉක්මවා තේරුම් අනිගෙන ගනිමින් මේ ලබාගත් මොහොතේ මේ ජීවිතයේදීම මේ අභියෝග හමුවේදීම නොසැලී සිටින්න අවශ්‍ය අවබෝධ ලබාගෙන නැවත නැවතත් මෙනෙහි කිරීම තුළින් මේ බුදුන් වෙත යන්නට ඔබට මං පෑදේවා කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වය දරන ලමන්නේ ඇමරිකාවේ ටෙක්සාස්හි පදිංචි ඉෂාන් වික්‍රමසිංහ අංජලා බුලත්ගේ දෙපළගේ හතරවන විවාහ සංවත්සරයේ සමරනවස් මෙම උතුම් ධර්ම දේශනය සඳහා බැතිපතර දායකත්වය දෙනු ලබනවා. ඔන්න විවාහ සංවත්සරයේ සමරන්න ඕන විදිහ ලෝකයටම ධර්ම දානයක් දීලා. ඒ වගේම වර්තමාන මොහොතේ ලෝකේ තියෙන ප්‍රශ්නයකට ධර්මයේ සරණ කරගන්න ආකාරය විවරණය කරන්න ඉඩ දීලා. අරමුණ මෙම උතුම් ධර්ම දානමේ පුණ්‍යමහිමේ විවාහ දිනයට පසු සිව්වන වසර සමරන දායකත්වයෙන් ලබන්නා වූ දෙපළට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඔබ විවාහ ජීවිතයේ ධර්මයේ සරණින් නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත එකක් වේවා. ධර්මයේ සරණින් තමයි හොඳටම හරියන්නේ, මතක තියාගන්න. මොකද ඊර්ෂ්‍යාවේ සරණ වෙන්නේ නැහැ එතන. ලෝභයේ සරණ වෙන්නේ නැහැ. පලි ගැනීමේ සරණ වෙන්නේ නැහැ. එතකොට තමයි දෙන්නෙක් සුහද වෙන්නේ, සුන්දර වෙන්නේ. මතක තියාගන්න ඕනේ. වහන්සේ ධර්මදේශනා ශ්‍රවණය කරන ආරි මාර්ගයේ ගමන් ගන්නා වූ දායකත්වයේ දරුව දෙපළගේ ආදරණීය මෑණියන් දෙපළටද, පියාණන් දෙපළටද, සහෝදර සහෝදරයන් දෙපළටද, ධර්මශ්‍රවණාභිලාපී සියලු පින්වතුන්ටද, තවදුරටත් ධර්ම මාර්ගයේ ගමන් කොට මෙම අත්භවයේදීම සසර දුක් කෙලවර කර නිර්වාණාභෝධය ලැබීමට හැකිවා යන්න ඔවුන්ගේ අනිත් ප්‍රාර්ථනයයි. දේශකයන් වහන්සේ වන් අතිපූජ්‍ය මෙමුරිය ධම්මාංශ හිමානන් වහන්සේට තව තවත් මෙවැනි ධර්ම දේශනාවන් සිදු කිරීමට අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබේවා යන්නද, මෙවැනි අර්ථවත් ධර්මදේශනා සුපහැදිලිව දේශනා කිරීමෙන් ලැබෙන අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා යන්නද, මේ මාත්ම භවයේදීම උතුම් අමා මහ නිවන්සෝයේ සකල දුක්ඛයන් කෙලවර කරන්න ලැබේවා යන්නද අපේ ප්‍රාර්ථනයයි. කොරෝනා වසංගතය තුරන් වී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී සතුටින් ජීවත් වීමට ලැබේවා. සුභවාදී සියලු ප්‍රාර්ථනා.
වගේම ඔබේ ආශිර්වාදයේ ලෝක රටේ අයගේ අපි කෙරෙහි තියෙන අපි දන්නවා ඒක අපි බාර ගන්නවා එබැවින් මූල්‍ය විදම් දරා ධර්මදේශනාවක් විකාශනය කරවාගෙන සොකේ උපන්දිනයේ ධර්ම දානයක් වලින් සැවරීම තුළ ඉතා සත්පුරුෂ ක්‍රියාවලියක් සමාජයට ආදර්ශමත් බව පෙන්ලා තිබෙනවා ඔබ දෙපළටත් ඔබගේ නම් වශයෙන් සදාහන් කළා වූ මව්පිය ගුරුවරු හැම දිනාටමත් මෙම කරුණ මෙලොව වශයෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ නැත්තම් බයසෝක වේදනා දුරු කර ගැනීමට හේතු වේවා සමන්දින හැම දිනාටමත් මේ පචනයේ ගැඹුරු අර්ථය මේ බුද්ධානුස්සති කියන වචනේ අර්ථය වචනෙට සීමා කරන්න නැතුව නැවත නැවතත් බලන්න ඕන දැනට අවබෝධ කරගන්න ලැබීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ක්ලේශ ප්‍රහීන කිරීම තුළින් බුදුන් වෙත යන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න සබ්බිහිතෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි දේශඛයෝ නිබ්බානං